తర్వాత ఉన్నది చాలా తావా ఒకటి లక్షణం లక్షణ యాక్టివిటీగా కానీ ఆశాయి నేను అలా අපි කරමුද බලන්න ඇක්ටිවිටි එක මොකක්ද කියලා. ආ ඊට කලින් මම කියන්නම මගේ පුතාල හොඳින් ඉන්නව නේද ගෙවල් වලට වෙලා. ටීචර්ත් හොඳින් ඉන්නවා. ඔයාලා මේ දවස්වල මොනවද ගෙදෙට් වෙලා කරේ? ඔව් ඉස්කෝල වල එහෙම කරා නේද? ටීචර් දීපුවා කරවුවද? ඔව් ටීචර් එක පස්සේ බලන්නම් කොහොමද? හරි. ඔයාලට මතකයිද ටීචර් කලින් කියලා දුන්නා පළතුරු ගැන? මොකක්ද මොන පළතුරු ගැන ටීචර් කියලා දුන්නේ? පැපොල් ගැනයි කෙසෙල් ගැනයි ටීචර් කියලා දුන්නා නේද? හරි. අපි අද බකරන්න යන්නේ එදා ටීචර් කෙසෙල් ගැනනේ ඔයාලට කියලා දුන්නේ. අද අපි කරන්නේ කෙසෙල් ගෙඩිය කොහොමද හදන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ආසයි නේද ඔයාලා ටීචර් එක කරනවා බලන්න? හරි. ටීචර්ත් එක්කම නැත්තම් ඔයාලා ඔක්කොම ළම කරමුද ටීචර්ත් එක්ක නිර්මාණේ? ආසයිද ඔයාලා? හරි. එහෙනම් ටීචර් කියන බඩු ටික ඉක්මනට අම්මිට හරි තාත්තට හරි ගෙදර තියනවා නම් අරගෙන එනවා නම් ටීචර්ත් එක කරන්න. හරි. ඔන්න ටීචර් ඊට කලින් මට කියන්නකෝ ටීචර් එදා කියලා දුන්නනේ කෙසෙල් ගැන. හරි. අම්මිටයි තාත්තටයි චූට ළඟට වෙලා ඉන්නේ කියන්නේ ටීචර් මේක කියලා දෙනවා. එදා අපි කෙසෙල් ගැන ඉගෙන ගද්දී ටීචර් කෙසෙල් මොන පාටයි කියලාද කිව්වේ? කොළ පාටත් කෙසෙල් තියෙනවා. කහපාටක් තියෙනවා. කොළපාට කෙසෙල් වල මොනවා කියලා ටීචර් කියලා දුන්නේ? අමු කෙසෙල්. ඔව් අමු කෙසෙල් කන්නේ නෑ නේද චූටි ළමයි? චූටි ළමයි නෙවෙයි අමු කෙසෙල් කොහොමත්ම කන්න බෑ හැමෝටම. ඉදුනම තමයි කෙසෙල් කන්න පුළුවන්. තේරුණාද මල් පුතාලට? ඔව් ඒකනේ. අමු කෙසෙල් මොන පාටයිද? කහපාටයි නේද ටීචර් දැ කියලා දුන්නනේ අමු කෙසෙල් ගෙඩි වල පාට. හරි. එතකොට ඉදුණු කෙසෙල් මොන පාටයි කියලාද ටීචර් කිව්වේ? කොළ පාටයි කියලා. ඒකනේ මම පුතාලට මතකයි නේ ටීචර් කියලා දීපුවා. හරි. ඔන්න ටීචර් මේ දේ පිටි ගහන්නම් පුතාලට පේන්න. එතකොට ලේසියනේ නේද? ගියද කෙසෙල් ගෙදී එවදියක් හදන්න යන්නේ. හරි. ඔන්න ටීචර් මේක පිටි ගහන්නම්. පේනවද? ඔව් නේද? එතකන් ටීචර් කියන්නද මේ නිර්මාණ කරන්න කෙසෙල් ගෙඩියක් හදන්න මොනවද ඕනේ කියලා? අමිටයි තාත්තිලා අරන් එන්න කියනවාද මා පුතාලට ඒක නිර්මාණ කරන්න? ඔන්න කොළ පාට කහ පාට A4 කොළයකුයි ගම් බෝතලයකුයි කතුරකුයි පැන්සලකුයි සුදු පාට A4 කොළයකුයි. අම්මිට හරි තාත්තට හරි කියනවා දෙය ටික හොයලා දෙන්න කියලා මම පුතාලට. හරි. එතකන් ටීචර් මේක පිටි අලවන්න. පුතාලා ගිහින් අම්මිලාට උදව් කරන්නකෝ ඒවා හොයාගන්න. අමේ තාත්තිය වෙලා දුන්නා මම පුතාලට. හරි. ගිනවා තුසන්නකෝ බලන්න ටීචර්ට බලන්න. හැමෝම ළඟ තියනා නේද? හරි. ඔන්න එහෙනම් ටීචර් කරනක දිහා බලා ඔයාලා ලස්සනම ලස්සන කෙසෙල් ගෙඩියක් අඳිමුද? අමිට හරි තාත්තිට හරි දෙන්නකෝ. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා මේක කරමු හොඳද? හරි. ඔන්න ටීචර් නම් අඳිනවා මෙන්න මේ වගේ හිමීට කෙසෙල් ගෙඩිය දිගේ මාර්ගතල පැන්සලෙන් ඇඳගෙන යන්නකෝ. ඉන්නකො ටීචර් ඇඳලා පෙන්නන්න ඔයාලට. තනියම කරන්න ඕනේ පුතාල හැමෝම. ඔයාලා පැන්සල් අරගෙන අම්මි හරි තාත්තිය හරි ඇඳලා දීපු
කෙසෙල් ගෙඩිය වටේට ඇඳගෙන යන්නකු පැන්සලෙන්. මම ටීචර් ඇඳලා ඉවරයි. මෙන්න බලන්න ටීචර් ඇඳපු කෙසෙල් ගෙඩිය. පේනවනේ? හරි. ඔන්න දැන් ඊට පස්සේ මොකද කරන්න යන්නේ කියලා දන්නවා ටීචර්. ටික කිව්වනේ කොළ පාට හරි. කහ පාට හරි. A4 කොළයක් තියනවා නම් අරන් එන්න කියලා. හරි. ඒ A4 කොළේ මෙන්න මේ වගේ දෙකට නමන්නකෝ. අපි දෙකට නමනා. හතුරකින් හරි. අතෙන් හරි ඉරන්නකෝ බලන්න. මා පුතා අතෙන් ඉරන්න. මේක කොළ කෑලි කෑලි වල කඩනවා දැන් අපි. මෙන්න මේ වගේ කෑලි කෑලි වලට ඉරන්නම් යන්න. මෙන්න මේ වගේ චූටි චූටි කෑලි වලට ඉනන්නකෝ. මබුතාලා ඉරනව නේද ටීචර්ත් එක්කම? ලොකු කෑලිත් නැතුව චූටියට ඉනන්න හොඳද? ගොඩාක් චූටියටත් නැතුව සාමාන්‍ය ගානට. අම්මිට හයි තාත්තට හරි කියන්නකො කොයි ගානද ඉරන්න ඕනි කියලා පුතාලට. මෙන්න මේ ගානට ඉරා ගන්නකො මයි පුතාලා. හරි. ඔන්න ටීචර් දැන් මේ කෙසෙල් ගෙඩියේ මේ කොළ කෑලි අලවන්නයි යන්නේ. කොහොමද දන්නවද අලවන්නේ? මෙන්න මේ අපි ඇඳපු කෙසෙල් ගෙඩියේ ගම් ගා ගන්නකො දැන්. මෙන්න මේ වගේ අතට ඇරගෙන මයි පුතාලත් අතට අරන් ගන්න ඕනි ගම්. මෙන්න මේ වගේ ටීචර් කරනවා පේනව නේද? කිසෙල් ගෙඩි ගම් ගා ගන්නකෝ. ටීචර් ලොකු කිසෙල් ගෙඩියක් කියන්නේ ඔයාලට පෙන්වන්න ඕනි හින්දා. හරි. මෙන්න මේ වගේ ගම් ගාගෙන පුතාලා ටීචර් කෙනෙක් කරනවා නේද? හරි. ඔන්න ටීචර් ගම් ගාගෙන ඉවරයි. මෙන්න ටීචර් ගම් ගාගෙන ඉවරයි. දැන් අපි ඉරුවනේ කොළ පාට හරි කහ පාට හරි A4 වැඩගෙන ඉරන්න කිව්වනේ ටීචර්. මේ කොළ කෑලි මේ අපි ගම් ගාපු එකේ තැනින්ද වටේට මනවා යන්නකො බලන්න. ඔන්න ටීචර් අලවනවා. මම පුතාලා තරවන්න ගාන්න ටීචර්ට පෙන්නන්න. ටීචර් බලනවා හැමෝගෙම. ඒ නිසා හැමෝම මේ වැඩේ කරන්න ඕන. මම පුතාලාට මං කියලා දුන්නනේ කෙසෙල් ගෙඩි ගැන. ඒකනේ කෙසෙල් පැලයක් හිටවන්න කිව්ව ටීචර් හිටවුවද ඔයාලා? ආ ඒකනේ හොඳ පුතාලා. පුතාලා අසයිනේ ටීචර්ත් එක්ක මේ වගේ වැඩ කරන්න. කෙනේ ටීචර්ත් අසයි ඔයාලත් එක්ක මේ වගේ වැඩ කරන්න ඉති. අලවනවා නේද මම පුතාලා දැන්? මම ටීචර් නම් අලවන් අලවන් යනවා. පුතාලා ලස්සනට අලවන්න ඕනේ හොඳද? ලොකු කෑලි තියෙනවා නම් ටීචර් ඉරනවා වගේ මෙහෙම අතෙන් ඉරලා අලවන්න හොඳද? පුතාල අලවන්නකෝ බලන්න. ටීචර් ලස්සනයි කි. ටීචර් හොඳටම කරලා තියෙන ඇයට තරුගෙනවා. පුතාල අසයිනේ තරුගන්න. එනේ හැමෝටම තරු ගන්න පුළුවන් නේද? හරි. ඒක නිසා ලස්සනට අලවන්නකෝ බලන්න. ගම්මදී නම් ගම්මත්තට ඇරගෙන ගාලා අලවන්න ඕනේ හොඳද?
ටීචර් අලවලා ඉවර වෙන්න යන්නේ. ඔන්න ටීචර් අලවලා ඉවරයි කෙසෙල් ගෙඩිය. පුතා අලවලා ඉවරද? ඔන්න ටීචර් දැන් පෙන්වන්න යන්නේ පුතාලා ටීචර් අලවපු එක. මෙන්න ටීචර් කෙසෙල් ගෙඩිය නම් අලවලා ඉවරයි. පුතාලා කරලා ඉවරද? කරලා ඉවරයි වුණා පෙන්වන්නක බලන්න ටීචර්ට. මෙන්න ටීචර්ගේ කෙසෙල් ගෙඩිය. ලස්සනයි නේද? කනේ පුතාල කරලා තියෙනවද ලස්සන ඇති පෙන්නන්න පොඩි ටික. ඔෂා ලස්සනයිනේ මයි පුතා කරලා තියෙනවා. කොයි අනිතයි පෙන්නන්නකෝ බලන්න. හරි. ඔන්න ටීචර් නම් කරලා ඉවරයි. පුතාල හැමෝම කරලා ඉවරයි නේද? ටීචර්ත් එක්කම කරා නේද? හරි. කොයි පෙන්නන් දැන් කරපුව අනිත හැමෝම. හරි ලස්සනයි. කනේ හරි පුතේ ලස්සන කරලා තියෙනවා. ඔන්න අද ඉතින් කරලා ඉවරයි අපේ ඇක්ටිවිටි එක. ආසයි නේද කරන්න මේ වගේ ඇක්ටිවිටි? ඔව් ඒකනේ. හරි ඔන්න ටීචර් අදට මං ඒ ඇක්ටිවිටි එක නවත්තන්නයි යන්නේ. හරි දවසක ටීචර් අලුත් ඇක්ටිවිටි එකක් කරන් පුතාලා බලන්න එන්නම් හොඳද? හැමෝටම සුබ දවසක් මයි පුතාලා. ආයුබෝවන්. තේමාව තමයි පළතුරු. අනුතේමාව කෙසෙල්. ක්‍රියාකාරකම කෙසෙල් ගෙඩියන් නිර්මාණය කිරීම. සංවර්ධන අංශය තමයි සෞඛ්‍ය හා කායික. සුවිශේෂී අංශය දලචාලක. මෙම ක්‍රියාකාරකමේ අරමුණු වශයෙන් ගත්තොත් දැනුම වශයෙන් කෙසෙල් ගෙඩියන් නිර්මාණය කරන ආකාරය විස්තර කරයි. ආකල්ප හැටියට ගත්තොත් කෙසෙල් ගෙඩිය නිර්මාණය කිරීමට එකඟ වෙයි. කුසලතා හැටියට කෙසෙල් ගෙඩිය නිර්මාණය කරයි.